බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් සංචිතයට කැඳවූ රොසෙන් සිල්වා දුෂ්මන්ත චමීර ඇතුළු ක්‍රීඩකයන් 5 දෙනෙකු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. දුෂ්මන්ත චමීර විවේක ගැන්වීමක් ලෙස සංචිතයෙන් ඉවත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. නමුත් ප්‍රශ්නාර්ථයක් වන්නේ රොසෙන් සිල්වා එම සංචිතයෙන් ඉවත් කිරීමයි. රොසෙන් පසුගිය එංගලන්ත සංචාරයේ සිට සංචිතයට ඇතුළත් කරමින් කිසිදු ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදුන් ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැක. මෙරට දී පැවති එංගලන්ත සංචාරය ශ්‍රී ලංකාවේ කොදෙව් සංචාරයේදී සහ බංගලාදේශයේ මෙරට ටෙස්ට් සංචාරයේදීද රොසෙන් සිල්වාට කිසිදු ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව උදා වූයේ නැහැ. ඒ අනුව රොසෙන් සිල්වා හට එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිටම සංචාරකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුව තිබෙනවා. අවම තරමින් පසුගිය කොදෙව් ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා සංචිතයේ අවසන් දා 7 දෙනා අතරට ඇතුළත් නොවීමට තරම් රොසෙන් සිල්වා නුසුදුසු වීම ගැටලුවකි. එම ගැටලුවට පිළිතුරු ලැබෙනු වෙනුවට රොසෙන් සිල්වා උදැසනම ගාල්ලෙන් කොළඹට පිටත් කර තිබෙනවා. රොසෙන් සිල්වාට අමතරව සුමින්ද ලක්සන්, කමිල් මිසාර, අසිත ප්‍රනාන්දුද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයේ ක්‍රීඩකයන් 17ක් දක්වා අඩුව තිබෙනවා. එම ක්‍රීඩකයන් 17 දෙනා වන්නේ නායක දිමුත් කරුණාරත්න, පැතුන් නිස්සංක, ධනංජය ද සිල්වා, ඕසද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතුස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, මිනෝත් බානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ලක්සන් සඳකැන්, ලසිත් ඇඹුල්දිනිය, ප්‍රවීන් ජයවික්‍රම, සුරංග ලක්මල්, විශ්ව ප්‍රනාන්දු, ලහිරි කුමාර, චාමික ගුණසේකර යන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.